හලිම අස්සන පරිසරයක් මේ පරිසරය අප ජීවත් වෙන්න පුළුවන්. මේ පරිසර අපට ලබා දෙන්නේ මොනවද? ගහකොළ, වාතය, හිරු එළිය මේ හැම දෙයක්ම ලබා දෙනවා. හැබැයි මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් තියෙනවා. හිසට වහලක්, හිසට සෙවණක් ශ්‍රී ලංකාව. හැබැයි ඉටිකොළයක් ඒ සෙවණ බවට පත් වෙනව නම් ලංකාවේ තත්ත්වය මොකද්ද කියන එක ඔබට දැක් ගන්න පුළුවන් කමක් ලැබෙනවා. පුංචි කාලේ මමයි නංගි එකතු වෙලා මෙන්න මේ වගේ පුංචි සෙල්ලම් ගෙවල් හැදුවා. ඒ සෙල්ලම් ගෙවල් වල අපි කොම්පියුටර් හැදුවා මතකයි. ඒ කොම්පියුටර් හදපු අපි හවස්ෙද්දී ඒ ඉටකොලේ ගලවලා දාලා ඒ සෙල්ලම්ගේ කඩලා දානවා. ඒ අපේ පුංචි කාලේ කරපු දේවල්. හැබැයි ඒ දේ තමන්ගේ ජීවිතේ කරගත්තු පිරිසක් ඉන්නවා. මේ ඔබට පේන්නෙත් අන්න එහෙම ගයක් සෙල්ලම් ගයක් කියලා කිව්වට තරහ ගන්නත් එපා. හැබැයි ඇත්ත ඇතිසටින් කතා කරන්න දවසේ ලන්ච් ටයිම් ටීවී අපිට පුළුවන් කමක් ලැබේවි. මේ ගමේ ඉන්න මිනිස්සු ජීවත් වෙන්නේ බලාපොරොත්තු ගොඩක් එක්ක නෙමෙයි. කන්න මොනවාර තියෙනවනම්, හිසට සෙවණක් තියෙනවනම් අන්න ඒක තමයි මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තුව. ඇතුළට ගිහිල්ලා කතා කරමු. එන්න, මං හිතන්නේ ඔබේ නෙතට ඔබ S2ට කඳුලක් හේවි. ඒ කඳුල සංගව ගන්න. මේක තමයි ලංකාවේ ඇත්ත තත්ත්වේ. මේ ඉන්නේ ගෙදර මිනිස්සු. ඒ ගෙදර මිනිස්සුන්ගේ ඇස්වල තියෙන කඳුළු, කඳුළු බිමට කඩාගෙන වැටෙනවා. කරන්න දෙයක් නැහැ. මේක තමයි ලංකාවේ ඇත්ත තත්ත්වේ. ඒ ඇත්ත තත්ත්වේ මුළු ලංකාවටම කියන්න ලන්ච් ටයිම් ටීවී අදවසේදී අපිට සූදානම්. අපි බලාපොරොත්තු වෙන්නේ මිනිස්සුන්ගේ ඇස් අරින්න. අපි ගිහිල්ලා කතා කරමු. මොනවද ගැතුරු තියෙන්නේ? යමු. ගිහිල්ලා කතා කරමු. හැබැයි මං දන්නවා එක පුටුවක්වත් නැහැ වාඩි වෙන්න. හිටගෙන හරි කතා කරමු. ඒක තමයි ඇත්ත. හට්ටි මුට්ටි කිහිපයක් තියෙනවා. නිදාගන්න තියෙනවා මෙට්ටයක්. ඒ මෙට්ටේට සෙද්දක්වත් නැහැ. මේක තමයි ඇත්ත. උදේට උයාගත්තු බට්ටික දැන් දවල් වෙලා. එක එළවලුයි බතයි තියෙන්නේ. පේනවා. මේක තමයි ඇත්ත. මේ පිගාන පිරෙන්න එළවලු જાති නැහැ. එක එළවලුකුයි බතුකුයි තමයි තියෙන්නේ. ඕක තමයි ඇත්ත. පිගන් තුනක් තියෙනවා. තාමත් රස්නේ. දැන් තමයි උයාගත්තේ. මේ තමයි තියෙන්නේ උයාගත්තු හට්ටි ටික. මං හිතන විදියට. ඔව්. මං හිතන රැටත් එක්ක උයන් නැති ගෙදර අය. ජීවිතේ මේකයි. සුරසැප නෙමේ අපි විඳින්නේ. සුරසැප නෙමේ අපි ඉල්ලන්නේ. අපිට ඉල්ලන්න පුළුවන්කම තියෙන්නේ හරියට ජීවත් වෙන තැනක්. මේ තියෙන්නේ අල්මාරිය. මේ තියෙන්නේ මදුරුව කනවට දාගන්න පුළුවන් net එක. මේ පුංචි දරුවෝ වෙනුවෙන් මෙන්න මේ වගේ net එකක් අවශ්‍යයි. හැබැයි ඒ කිසි දෙයක් නැහැ. අපේ ගෙදර තියෙනෝ නේද අල්මාරි? මේ තියෙන්නේ අල්මාරිය තමයි රෙදි ටික දාගත්තා. මේක තමයි ජීවිතේ. ජීවිතේ විඳින්න අපිට පුළුවන් කමක් නැහැ. අපිට මොනවද අඩු නේද? අනේ අපි උදව් කරමු මේ මිනිසුන්ට. ලන්ච් ටයිම් ටීවී අපි හැමදාම කරන්නේ මිනිසුන්ගේ සතුට වෙනුවෙන්. හැබැයි අද දවසේදීත් මිනිසුන්ගේ සතුට වෙනුවෙන් තමයි මේ කාලේ වෙන් කරන්නේ. ඒ කාලේ වෙන් කරලා තියෙන්නේ දුකත් එක්කමයි. S2ගේ කඳුළු සංගවගෙන සතුටින් හිනාවෙමු. අපි මේ ගෙදර ඉන්න මේ ගෙරක්ද කියන එක පුංචි සැකයක් තියෙනවා. මේ පැල්පත කියන එකත් වචනේ භාවිතා කරනවද? එහෙම නැත්නම් ගෙයක් කියලා වචනේ භාවිතා කරනවද? මොකද්ද මේ 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 තැනට මේ නිවහනට අපි කියන්න ඕනේ වචනේ? ඒක තමයි මම තාමත් හොයන්නේ. අපි බලමු. ආයිබුවන්. ආයිබුවන්. අද බතක් උයාගත්තා. එක එළවලුවක් උයාගත්තා. ඔව්. කී දෙනෙක් කනවද මේ ටික? හතර දෙනෙක්. හතර දෙනෙක් කනවා. මොකද්ද නම? බීජි රංජනි. රංජනි. අඬනවනේ. ඇස්ල කඳුළුනේ. කඳුළු පිහදාගෙන ওই කඳුළු කවදාවත් එන්නේ නැති වෙන්න මෙහාට එන්න. කවදාවත් ওই කඳුළු වෙන එකක් නෑ අපහු අදින් පස්සේ. අපේ රටේ ඉන්නේ මිනිස්සු හරිම කරුණාවන්තයි. ඒ නිසායි කරුණාවන්ත මිනිස්සුන්ගේ ඇස්වලට කඳුළු වේවි. ඒ කඳුළු නිසාවම ඔබතුමිය ඇතුළු මේ ගමට උදව් කරාවි. කඳුළු ආවේ ඇයි කියන්නේ? හැමදාම අඬනවද? කඳුළු ආවේ අපි ගෙදරට ආපු නිසාද? ඔව් දුකක් ඇති.
ඇයි දුක් වෙන්නේ? කර කියා ගන්න දෙයක් නැති නිසාද? මේ මීටර දෙකක් විතර ලොකු පුංචි ඉටිකොළ වලින් වට කරගත්තු මේ ගේ ඇතුලේ මේ පැල්පතේ කී දෙනෙක් ඉන්නවද? හතර දෙනෙක්. හතර දෙනෙක්. හතර දෙනාම නිදාගන්නේ මේ එක මෙට්ටේ. ඔව්. හතර දෙනා ඔබතුමියයි දුවලා දෙන්නයි මිනිපිරි. මිනිපිරි. සීරම කයා මේ කාන්තාව. මේ වගේ තැනක කාන්තාවකට ආරක්ෂාවක් තියෙනවද? නෑ. හැබැයි ඉතින් මොනව කරන්නද? ඔව්. කරන්න දෙයක් නැතිනද ඉතින්? මේ තරම් අසරණ උනේ. සාත් කවුරුවත් නැති නිසා. කවුරුත් නැහැ, හම්බ කරගන්න විදිහකුත් නැහැ. ඉනි සාදුක කියන්නේ මෙන්නේ දෙවියොන්ට විතරයිද? ඔව්. දෙවිවරු වගේ මිනිස්සු ලංකාව තුල ඉන්නවා. දෙවිවරු වගේ මිනිස්සු අපේ මිනිස්සුන්ට උදව් කරනවා. අද දවසේදීත් ඔබ දෙවියෙක් නම් එන්න උදව් කරන්න. අපි බලාගෙන ඉන්නවා, පෙරමග බලාගෙන ඉන්නේ ඔබේ උදව් උපකාර. මෙන්න මේ ගමේ මේ අහිංසක අසරණ දුප්පත් මිනිස්සුන්ට ලැබෙනකන් අඬන්න එපා. අපටත් ඇඬෙනවා. හැබැයි අඬල මේ ප්‍රශ්නේ විසඳ ගන්න බෑ. මේක තමයි ඇත්ත. ගේ ඇතුළට ගියා, කතා බහ කරා. මේ සියල්ලම හරි. අපි බලමු හෙට දවසේදී මේ ගමට මොන වගේ උදව්ද, මේ ගමට මොන වගේ පිහිටක්ද මගේ රටේ මේ මිනිස්සු දෙන්නේ, මගේ සුන්දර මිනිස්සු දෙන්නේ මොනවද කියලා. ලාස්ට් ටයිම් ටීවී මුළු ගමක්ම අද දවසේදී ආවරණය කරනවා. එහෙනම් බුදුසරණ දේවී පිහිටයි පරිස්සමෙන් ඉන්න. නමත් කියන්න. බීජී ලීලාවති. හොඳයි. දරුවෝ තුන් දෙනයි, දරුවෝ දෙන්නයි මිනිපිරි ඔබතුමියටයි ඉක්මනින්ම නිවහනක් හම්බ වෙයි. අපේ බලාපොරොත්තුවත් අන්න ඒකයි. ඒ නිසා වෙම තමයි අපි ගිය ඇතුළටත් ආවේ. එහෙනම් බුදුසරණයි. බුදුසරණයි.